වියලි ඉරිතලි ගිය රජ රට පොළවට වැටෙන මහා වැස්ස එහි ගොවි ජනතාවගේ එකම බලාපොරොත්තුවයි. වැසිදියෙන් වැව්වමුණු පිරී ගිය පසු රජ රට වාසීහු වගා කටයුතු සිදු කර සිය ආර්ථිකය සවි කර ගනිති. රජ රටට සංවර්ධනයේ අරුණලු ගෙනෙමින් රජ රට ජනතාවගේ හදෙහි නැගුණු හැඟීම් හඳුනා ගනිමින් රජ රට පෝෂණය කළ බර්ටි දිසානායකයන්ද කලට වහින වැස්සමෙන් රජ රට ජනතාවගේ එකම බලාපොරොත්තුව විය. සංවර්ධනයේ දුරගලු වැසී තිබූ රජ රටට සංවර්ධනයේ උදා හිරු කිරුණ පතිත කරමින් උතුරු මැද සංවර්ධනයේ පෙරගමන් කරුවානන් වූ හිටපු ප්‍රධාන අමාත්‍යතුමන් බර්ටි ප්‍රේමලාල් දිසානායකයන් අප අතරින් වෙන් වී අදට වසර 8ක් කිවි ගොස්ය. බර්ටි ප්‍රේමලාල් දිසානායක වර්ෂ 1954 ජූලි මස 15 වෙනි ඇසලපුර පසළොස්වක පොහෝ දිනේ නන්දාවතී දිසානායක හා රන්බණ්ඩා දිසානායක යන මව්පියන්ට දාව අනුරාධපුර ශුද්ධ නගරයේදී මෙලොව එළිය දැකිය. හතරැස්සල විද්‍යාලය, හබරණ විද්‍යාලය හා අනුරාධපුර මධ්‍ය විද්‍යාලය මෙන්ම කොළඹ ඇලෙක්සැන්ඩ්‍රා යන විද්‍යාස්ථානවලින් අකුරු කෙරූ බර්ටි දිසානායකයන් තම පියාගේ අභාවය සිදුවන විට 18 වන වියේ පසුවිය. තරුණේ කුලිස පවුලේ පර කරටගත් බර්ටි දිසානායක තම පියාණන් හබරණ නගරයේ පවත්වාගෙන ආ ව්‍යාපාර ඉදිරියට රැගෙන යාමට කටයුතු කළේය. දේශපාලනයට ඇල්මක් දැක්වූ මේ ජව සම්පන්න තරුණයා කැකිරාව ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී A.M. ජිනදාස මහතා සමග දේශපාලන කටයුතු වලට සම්බන්ධ විය. ඒ ඇසුර මෙන්ම ක්‍රියාකාරී දේශපාලන කටයුතු හේතුවෙන් 1973 වසරේදී ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හබරණ ශාඛාවේ ලේකම්වරයා ලෙස පත් විය. 1977 බලයට පත් එක්සත් ජාතික පාක්ෂික ආණ්ඩුවේ මැරයෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ක්‍රියාකාරී සමාජිකයෙකු බර්ටි දිසානායකට අයත් වූ ව්‍යාපාර සියල්ල විනාශ කර දැමීමට කටයුතු කළහ. එහෙත් ඔහු නොසැලී නැගී සිටියේය. 1980 වර්ෂයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුල සිදු වූ අභ්‍යන්තර පෙරළියත් සමග 1981 වසරේදී අනුරාධපුර දිස්ත්‍රික්කයේ තුල දේශපාලන වෙනස්කම් රැසක් සිදු විය. එවකට අනුරාධපුර දිස්ත්‍රික්කයේ දේශපාලන නායකත්වයේ හෙබ වූ කේ.බී. රත්නායක මැතිතුමන්ගේ නිර්දේශ මත සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ආශිර්වාදයෙන් 1983 කලාවැව ආසනයේ සංවිධායක ධූරයට බර්ටි ප්‍රේමරාල් දිසානායක හිමි විය. संविधान ශක්තියෙන් පරිපූර්ණ වූ තරුණ බර්ටි 1988 ජනාධිපතිවරණයේදී අනුරාධපුර දිස්ත්‍රික්කයේ සියලු ආසනවල ජයග්‍රහණය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියට ලබා දීමට පුරෝගාමී මෙහෙවරක් සිදු කළේය. කැකිරාව ආසනයේ පැවති අතුරු මැතිවරණයේදීද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයා වූ ජනක් මහේන්ද්‍ර අධිකාරි මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කළ බර්ටි දිසානායකයන්ට ව්‍යාජ චෝදනා ඉදිරිපත් කර මාස 4කට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාරගත කරන්නට එචාපය කටයුතු කළත් තැලෙන යකඩය තව තවත් මුවහත් වන බව ලොවට කියාපාමින් ඔහු ඒ චෝදනා සියල්ලෙන් නිදහස් විය. 1989 පාර්ලිමේන්තු මැතිවරණ දෙදිරිපත් වූ බර්ටි දිසානායකයන් ජනක් මහේන්ද්‍ර අධිකාරි කේ.බී. රත්නායක යන දේශපාලන ජේෂ්ඨයින් සමග පාර්ලිමේන්තුවට තේරීපත් වෙමින් සිය දේශපාලන ගමනේ හැරවුම් ලක්ෂ්‍ය සනිටුහන් කළේය. එජාප පාලනයක් මැද පැවති 1994 මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රධාන
පොදුජන එක්සත් පෙරමුණේ අනුරාධපුර කණ්ඩායම් නායක වශයෙන් තරඟ කළ ඔහු කොළපැහැයෙන් සහ මැර බලයෙන් වැසී තිබුණු අනුරාධපුරය පොදු පෙරමුණට දිනා දුන්නේය ජන හදවත් තුල කළු බර්ටි ලෙස සෙනෙහසින් ලැබුම්ගත් ඔහු තම එඩිතර බවත් ඕනෑම අභියෝගයකට මුහුණ දීමට ඇති තම හැකියාවත් දේශපාලන සංවිධාන ශක්තියත් රටට කියාපාමින් වැඩිම මනාපයෙන් පාර්ලිමේන්තුවට නැවතත් පත්තු වී දිස්ත්‍රික්කයේ සියලු ආසනවල ජයග්‍රහණය තම පක්ෂයට ලබා දෙමිනි. බර්ටි දිසානායකයන් 1994 දී අතිගරු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනියගේ නායකත්වයෙන් පිහිටවන ලද රජයේ කර්මාන්ත සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා වශයෙන් තේරීපත් වූ අතර කෙටි කලකින් 1996 දී සමාජ සේවා කැබිනට් අමාත්‍ය ධුරයෙන් පිදුම් ලැබීය. 1999 වසරේදී දස වසරක අඛණ්ඩ පාර්ලිමේන්තු නියෝජනයෙන් ඉල්ලා අසු ඔහු උතුරු මැද පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍ය ධුරයට පත්වන්නේ රජරට සංවර්ධනයේ සර්ණමය පරිච්ඡේදය සනිටුහන් කරමිනි. 2004 වසරේදීද වැඩිම මනාප ලබාගෙන උතුරු මැද පළාත් සභාවට දෙවන වරටත් ප්‍රධාන අමාත්‍යවරයා ලෙස එතුමන් තේරීපත් වන්නේ සිය පළමු දුහුර කාලය තුලදීම රජරට සංවර්ධනයේ පරිච්ඡේදය රණින් සටහන් තබා තිබු නිසා වෙයි. රජරට ජනතාවගේ හඬින් නැගී ආ අපේ නොනිදන මහ ඇමති යන ආදරණීය ආමන්ත්‍රණය රජරට ජනතාවගේ සදාකල් පැතුම ඔහුම බව එතෙක් මෙතෙක් රජරට බිහි වූ අග්‍රගණ්‍යම දේශපාලන නායකයා ඔහු බව ජනතාව සාක්ෂියෙන් ඔප්පු කරන්නේ. එවකට පැවති ශාපලත් යුද ගිනිදැල් හා ජිනීවා මානව හිමිකම් කොමිසම රාජ්‍ය නවන සංවිධාන රට ගිල ගැනීමට බලා සිටින අවස්ථාවේ රටක් ලෙස ලක්වාසී සියලු දෙනා රජය ගෙන යන මානුෂික මෙහෙයුම සමග බව ජාත්‍යන්තරයට ඔප්පු කිරීමට හැකි එකම සාධකය ලෙස මැතිවරණ වළංගු කාල සීමාව අවසන් වීමටත් පෙර පළාත් සභා විසුරුවා හැර ජනතා මතය ලබා ගත යුතුව තිබිනි. එදා දුටුගැමුණු රජු සොලී පාලනයේ මව්පොලෝ බේරා ගැනීමට දසමහා යෝධයන් කෙරෙහි තිබූ විශ්වාසය සිහිගන්වමින් බර්ටි දිසානායකයන් තමන් කෙරෙහි වූ ජනතා විශ්වාසයත් උපතින්ම ගෙනා එඩිතරකමක් පෙන්වමින් පළාත් සභා සටනේ සියලු දේශපාලන වේදිකා ජයග්‍රහණයෙන් අවසන් කළේය. අධ්‍යාපනයෙන් තොර අනාගතයක් නැත යන තේමා පාඨයේ පෙරදරිව පෙරපාසල් සංකල්පයෙන් ඔබට ගිය පූර්ව ළමාවිය සංවර්ධන ප්‍රඥප්තිය රජරටින් මුල්වරට හඳුන්වා දුන් බර්ටි දිසානායක මහාමාත්‍යවරයා ඒ යටතේ පූර්ව ළමාවිය සංවර්ධන අධිකාරිය පිහිටවා එමගින් නිසි ප්‍රමිතියකින් යුතු අධ්‍යාපනයක් ලබා ගැනීමට දැයි දූපුතුන්ට අධ්‍යාපනයේ දොරගුළු විවර කළේ පෙරපාසල් පාලිකාවන් පුහුණු කර ඔවුන්ට දීමනාවක් ලබා දීමට කටයුතු කළ අතර ද්විතීක අධ්‍යාපනයේ ඉහළ ඔසවා තැබීම වෙනුවෙන් නව ආදර්ශ කනිෂ්ඨ විද්‍යාල ආරම්භ කර පළාත් සභාව මධ්‍යම ආණ්ඩුව හරහා මධ්‍ය විද්‍යාල ජාතික පාසල් සියල්ල සංවර්ධනයට අතිමහත් වැඩකොටසක් කළේ. පරිගණක තාක්ෂණය ගමට ගෙනෙමින් පාසල් පරිගණක තාක්ෂණික විද්‍යාගාර සහ නවීන පාසල් විද්‍යාගාර රැසක් ආරම්භ කළ ඔහු පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජාතික ජාත්‍යන්තර මට්ටමට ගෙනීමට ක්‍රීඩා තරඟ සංවිධානය කර දක්ෂීන් හඳුනාගෙන ඔවුන්ට අවශ්‍ය පහසුකම් හා දිරිගැන්වීම් ලබා දීමට කටයුතු කරන ලදී. වෘත්තීය අධ්‍යාපනය හා උසස් අධ්‍යාපන වරම් හිමි නොවුන දූපුතුන්ට උපාධිධාරීන් හා සමාන වටිනාකම් ලැබෙන උසස් අධ්‍යාපන පාඨමාලා හැදෑරීමට ඉඩ හසර සකස් කළ එතුමන් ශ්‍රී ලංකා උසස් තාක්ෂණ ආයතනයේ අනුරාධපුර ශාඛාව 2009 දී ආරම්භ කිරීමට මුල් විය. රජරට සෞඛ්‍ය නන්වාලමින් අනුරාධපුර ශික්ෂණ රෝහලට අවැසි නව ගොඩනැගිලි ඉදිකර වකුගඩු රෝග සඳහා ප්‍රතිකාර ඒකක ශල්‍යාගාර
දිස්ත්‍රික්කයේ මූලික රෝහල්, දිසා රෝහල්, ප්‍රාදේශීය රෝහල්, ග්‍රාමීය රෝහල්, දේශීය ආයුර්වේද රෝහල්ද සමගාමීව දියුණු කර ගිලන් රට පහසුකම් ලබා දෙමින් ඔහු කළ මෙහෙවර නොනිමිය. උතුම් ජයශ්‍රී මහ බෝධීන් වහන්සේගේ සෙවණ ලද එතුමා බෞද්ධ දර්ශනයෙන් ලද ආභාෂයෙන් තම දිවිය පොහොසත් කරගත්තේ බෞද්ධයාගේ මුදුන් මල්කඩවන් උතුම් ජයශ්‍රී මහ බෝධීන් වහන්සේ වැඩ සිටින පූජා නගරය අටමස්ථානයේ මෙන්ම දිස්ත්‍රික්කයේ පුරා විසිරී තිබෙන තවත් විහාරස්ථාන දහසක් පමණ සංවර්ධනය කරවීය. දැහැමි සමාජය ගොඩනැගීමේ අරමුණ පෙරදැරිව උතුරු මැද පළාතේ දහම් පාසල් වැඩි දියුණුව සඳහා අවශ්‍ය පියවර ගනු ලැබීය. බෞද්ධ දර්ශනයෙන් ඔපවැටුණු මහා මාත්‍ය බර්ටි දිසානායක සෑම ජාතියකටම එකලෙස කරු කරමින් දිස්ත්‍රික්කයේ අන්‍යාගමික සිද්ධස්ථානද වැඩි දියුණු කළේය. අහසින් වැටෙන එක දිය බිඳකුදු ප්‍රයෝජනීයට නොගෙන මහා මුහුදට නොයවන් යන උදාන වාක්‍ය ආදර්ශයට ගත් එතුමන් රජ රට යලි රන් කරලින් ස්වයන් පෝෂිත කිරීමේ උදාර අරමුණ සාක්ෂාත් කර ගැනීම උදෙසා කොවි ජනතාවට ශක්තියක් වෙමින් පළාතේ නටබුන්නු වැව් ඇලවේලි සිය දහස් ගණනක් ප්‍රතිසංස්කරණය කිරීමට කටයුතු කළේ වර්ෂ 2000 දී අක්කර 5000ක් පමණ වූ බඩිරිඟු වගා කළ බිම් ප්‍රමාණය 2009 වන විට අක්කරු ලක්ෂය දක්වා වර්ධනය කර වී වගාවට පමණක් දෙවැනි වන ලෙස රජ රට බඩිරිඟු වගාව දියුණු කිරීමට බර්ටි දිසානායකයන් පුරෝගාමී මෙහෙවරක නිරත විය. කලාවට හා සංස්කෘතියට දැඩි ඇල්මක් දැක් වූ මහා මාත්‍යවරයා සංස්කෘතික පුනරුදයක් ඇති කරමින් අපේ ගම කලා මංගල්‍යයේ විසින් ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂ මට්ටමින් පැවති කලායතන එක් කරමින් සංස්කෘතික තරග පවත්වා කැලයේ පිපි කැලයේ පරව යාමට තිබූ රජ රට ජනතාවගේ කලාකාමී හැකියාවන් කල එලි ගන්වා මුළු රජ රටම එකම සංස්කෘතික වේදිකාවක් බවට පත් කළේය. ලක් ඉතිහාසයේ දලඳා පෙරහර මුල්වරට පැවතියේ අනුරාධපුරයේදී කිත්සිරි මෙවන් රජ දවස ආරම්භ වී පැවති මෙම පෙරහර රාජධානී මාරුවීමත් සමග අභාවයට ගොස් තිබූ අතර 1997 වර්ෂයේදී එවකට කර්මාන්ත අමාත්‍යවරයාව සිටියේදී බර්ටි දිසානායකයන් සිය අප්‍රතිහත ධෛර්යයෙන් අනුරාධපුර දලඳා පෙරහර නැවත ආරම්භ කරනු ලැබුවේ සියවස් ගණනාවකට පසුවය. එය අද දක්වා 26 වසරක් පුරා අඛණ්ඩව ක්‍රියාත්මක වේ. රට තුල දැල් වී තිබූ යුද ගිනි දැල් නිවී යන දිනය එළඹෙන තෙක් ඇඟිලි ගනිමින් සිටි බර්ට් දිසානායක සිහින දුටුවේ ලක් මාතාවගේ සෙවණේ සීලු ඡාතීන්ට එකවන්ව ජීවත් විය හැකි මර බිය නැති හිතක් උදාවන තෙක්ය. එවකට එල්.ටී.ටී. ප්‍රහාර දැඩිව එල්ල වූ මායිම් ගම්මානවල ජනතාව වෙත ගොස් ඔවුන් සමග දුක සැප පිතා ගනිමින් ජනතාව ගම්බිම් අතහැර යාම නවතාලමින් ඔහු ඔවුන්ට ශක්තියක් විය. මෙලෙස ලියා නිම කළ නොහැකි අනබිභවනීය සේවයක් ලක් මාතාවට සිදු කර රජ රටට පමණක් නොව ලංකා ඉතිහාසයේද දේශපාලනයේ නොමැකෙන රන් සලකුණු තිබූ බර්ටි ප්‍රේමලාල් දිසානායක මහා මාත්‍යවරයා 2013 වසරේ සැප්තැම්බර් 27 වන දින තම දිවිසැරිය නිමා කළේ රජ රට ජනතාවට මෙන්ම ලක්වැසි සියලු දෙනාගේ නිතංග කඳුළු බිඳු නන්වමින්.